සෙදමාවත කතාබහත් සමගින් එකතු වෙලා ඉන්න ඔබත් එක්ක අපි සූදානම් වෙන්නේ රයිගම් ටෙලි සම්මාන උළෙල පිළිබඳව කතා බහ කරන්නට. රූප මාධ්‍ය ඔස්සේ දස්කම් වෙස්කම් පාන පුංචි තිරේ ඔබට මට සමීප වෙන බොහෝ දිනාගේ දස්කම් අගයන ඒත් එක්කම වැඩසටහන් මේ සියල්ලම ආශ්‍රිත වුණු සියලුම අංශයන් සලකා බලමින් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ මාසේ 23 වෙනිදා පැවැත්වෙනවා. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙන්නේ. අපි දෙකක් දවසේ කතා බහ වෙනුවෙන් එකතු වෙනවා ප්‍රවීණ විචාරක බුද්ධදාස ගලප්පති මහත්මයා සමගින් සම්පත් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශාඛා බැංකු කටයුතු තුසිත නාකන්දල මහතායි බෝවන් බුදුදනා ඉතාමත් ගෞරවයෙන් අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගනිති. බුද්ධදාස මහත්මයා ජූරි සභිකයෙක් විදිහට මෙවරත් ඔබතුමන් මේ සම්මාන උළෙලේ දෙවැන්ත රාජකාරියක් සිද්ධ කරනවා. ඉතින් අපි මේ උළෙල පිළිබඳ කතා කරමින් කතා බහ ආරම්භ කරමු. ඔව් අමේසරේ මම ජූරි සභාපති හැටියට ඉන්න ගන්න ජූරි සභිකයෙක් හැටියට 2011 ඉඳලා මේ අවුරුද්ද වෙනකම්ම රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසර කීපයක්ම ජූරි සභිකයෙක් හැටියට කටයුතු කරා. එකවතාවක් ජූරි සභාපති හැටියට කටයුතු කරා. පහුගිය අවුරුද්දේකේ ජූරි සමායෝජක හැටියටයි කටයුතු කරේ. මේ නැවත මම සභාපති හැටියට පත් කරගෙන ඉන්නවා රයිගම් ටෙලි රයිගම් සමූහ ව්‍යාපාරය. ඉතින් මේ බබසරා පැවැත්වෙන්නේ 15 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙල. මුලින් මේක ටෙලි සම්මාන උළෙලක් විදියට නැතුණාට පස්සේ මාධ්‍යවලට තිබිලා දැන් සම්පූර්ණයෙන්ම ජාතීය ටෙලි සම්මාන උළෙල විදියට තමයි හඳුන්වන්නේ. මොකද මේ සම්මාන උළෙලේදී රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ටත් සම්මාන පිරිනැමෙන එකම උළෙල බවට පත් වෙලා තියෙන නිසා. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක අවුරුදු 15ක් අඛණ්ඩව සම්මාන උළෙලක් පවත්වාගෙන ඒම පෞද්ගලික අංශයේ සමූහ ව්‍යාපාරයක් විසින් ඔවුන්ගේ අනුග්‍රාහකයන් වන සම්පත් බැංකුව ඩයලොග් ආයතනය වගේ ආයතන සමග එක්ව කටයුතු කිරීම මම හිතන්නේ තරමක දුෂ්කර අභියෝගාත්මක කටයුත්තක්. ඒ කටයුත්ත ජයගෙන තියෙනවාග පේනවා. 15 වෙනි වතාවටත් මේ මාසේ 23 වෙනිදා පැවැත්වෙන අවසාන උළෙල සංවිධානය කිරීමට රයිගම් සමූහ ව්‍යාපාරයට හැකිවීම, ඒ වගේම රයිගම් සම්මාන පිළිබඳ මේ රටේ ටෙලි ක්ෂේත්‍රයේ රූපවාහිනී මාධ්‍ය ආයතනවල විශ්වාසය පවත්වාගෙන ඒම පිළිබඳව. එවැනි විශ්වාසයක් රඳවා තබා ගැනීම බොහොම අසීරු කාරණාවක්. මොකද අපේ කලා ක්ෂේත්‍රයට යම් විශාල දායකත්වයක් මෙවැනි සම්මාන උළෙලක් හරහා ලැබෙනවා. ඉතින් ඒ හින්දම තමයි ඔබ අප හැම කෙනෙක්ම මේ සම්මානය තුළ අපි විශ්වාසයක් දකින්නේ. ඒ ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව ඇගයීම අපි බොහෙවින්ම අගය කරන්නේ. රයිගම් ටෙලි සම්මාන උළෙලත් එක්ක මෙවරත් සම්පත් බැංකුව එකතු වෙනවා. අපි දැනගන්න කැමති තුසිත මහත්ම, කොහොමද මෙවර ඔබ විසින් ලබා දෙන දායකත්වයත් එක්ක ඇයි මෙවැනි දෙයක් සමගින් එකතු වෙන්නේ? සම්මාන උළෙලක එකතු වීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කරමු අපි. ඇත්තටම පබසරි සම්පත් බැංකුව කියන්නේ දේශීය බැංකුවක්. ජාතිකයේ ආර්ථිකයට විශාල සහයෝගතාවයක් දක්වන දේශීය බැංකුවක් හැටියට අපේ මූලික කාරණය වෙලා තියෙන්නේ දේශීය ආර්ථිකය නංවාලීම. එයින් පරිබාහිරව සිදු කරන සමාජ සත්කාර වැඩවලටත් සම්පත් බැංකුව ඉතාම විශාල වශයෙන් සහයෝගය දෙනවා. ඇත්තම රටක ආර්ථික සංවර්ධනය කියලා ගත්තාම අපිට මූල්‍යමය සංවර්ධනය වගේම රටේ ජීවත් වෙන ජනතාවගේ මානසික තත්ත්වය, ඒ වගේම ඔවුන්ගේ සංවේදී බව, ඒ වගේම ඔවුන්ගේ කලාත්මක දේවල් පිළිබඳව ඇගීමේ හැකියාව උසස් මට්ටමක තිබීමත් ඇත්තම රටක සංවර්ධනයක ඉතාම වැදගත් අංගයක් හැටියට තමයි සම්පත් බැංකුව සලකන්නේ. එතකොට එම රසාස්වාදය, එම කලාත්මක අංගවලට ඇති ඇල්ම වැඩි කිරීම පිණිස තවත් දේශීය ආයතනයක් වන රයිගම් ආයතනය ඉතා විශාල කාර්යභාරයක් කරනවා. අපේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම ජනප්‍රිය වෙච්ච විනෝදාංශයක් තමයි මෙම ටෙලි නාට්‍ය, ඒ වගේම රූපවාහිනිය ආශ්‍රිත වැඩසටහන් වලට නැරඹීම. එතකොට එම වැඩසටහන් වලින් යම්කිසි උසස් දායකත්වයක්, ඒ වගේම උසස් රසාස්වාදයක් දෙනවා නම් ඒක තමයි ඇත්තටම රූපවාහිනියක සිදු යුත්තේ. එවැනි දෙයක් අගය කරන වැඩසටහනක් තමයි මේ රයිගම් ටෙලි වැඩසටහන. එම වැඩසටහනට
සම්පත් බැංකුව හැටියට මම කලින් කිව්වා වගේ රයිගම් දේශීය ආයතනයක් වුණු රයිගම් ආයතනය සමග සම්බන්ධ වෙලා එයට මහත් සත්භාවයෙන් යුතුව උදව් උපකාර කරන්නේ ආධාර කරන්නේ ඒ පරමාර්ථය ඉස්මතු කරගෙන රටේ කලාව නැංවීම සඳහා දියත් කරන්න වූ මහමෙහෙයුමක් විදිහට අපිට රයිගම් ටෙලි සම්මාන උළෙල හඳුන්වා දෙන්නට පුළුවන්. බුද්දාස් මහත්මයා ඔබතුමන්ගෙන් මම දැනගන්නට කැමතියි පුංචි රූපතිරය පුංචි තිරය අපි කියන්නේ අපිට බොහොම සමීපයි. මේ නිර්මාණ කාර්යයන් වලට දායක වෙන පිරිස අපිට හරි සමීපයි. මෙවර උළෙලේ තෝරා ගැනීම වලදී සිදුවන විශේෂතා තියෙනවද? එහෙමත් නැත්නම් පහුගිය අවුරුද්දේ සිදුවන නිර්මාණ කාර්යයන් පිළිබඳ ඔබතුමන්ගේ අදහස කොහොමද අපි ඉගෙනත් කතා කරමු. ඔව් මම හිතන්නේ මේ අවුරුද්දේ රයිගම් සමූහ ව්‍යාපාරය මේ රයිගම් රිලීස් සඳහා අලුතෙන් සම්මාන කීපයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි ප්‍රථම වතාවට මෙවර හොඳම ටෙලි චිත්‍රපටය ටෙලි ෆිල්ම් එකට සම්මානයක් ලැබෙන. ඒ වගේම වසරේ එක්තරා නිශ්චිත කාල පරිච්ඡේදයක රූපවාහිනී නාලිකාවල විකාශය වූ ප්‍රවෘත්ති සඳහා විශේෂ සම්මානයක් පිරිනැමෙනවා. ඉතින් මේ සම්මාන දෙක අලුතෙන් අපි හඳුන්වා දෙන්නේ ශබ්ද සැලසුම කියලා. තවත් අපි අලුත් අංශයක් සඳහා රයිගම් ටෙලිස් ටෙලි නාට්‍යංශයෙන් සම්මානයක් නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අලුත්ම අංශ තුන අපි මේ හඳුන්වා දෙන උළෙල ගැන කතා කරනකොට මේ 15 වෙනි පලිඟු ජයන්ති කියලා තමයි ඔවුන් මේක හඳුන්වන්නේ ක්‍රිස්ටල් ජුබිලි කියලා. මේ සැරේ පබතරි මහිතන්නේ අපට අයදුම්පත් 619ක් ලැබිලා තිබුණා. 619ක් අතුරෙන් මාධ්‍ය සඳහා සම්මාන 19කුත් රූපවාහිනී අංශය සඳහා ටෙලි නාට්‍ය සහ ටෙලි අංශය සඳහා සම්මාන 20කුත් සම්මාන 40ක් තෝරා ගන්න අයදුම් පත්‍ර 619කින් ඔබට හිතා ගන්න පුළුවන් නේද කොයිතරම් අමාරු දුෂ්කර සහ බැරෑරුම් අභියෝගාත්මක වෙහෙසකර කටයුත්තක්ද ජූරියට තියෙන්නේ නැත්ති කියලා මේ පහුගිය මාස කිහිපය තුළ. ඉතින් ඒ කටයුත්ත අපි පහුගිය දෙසැම්බරේ සිට පටන් අරගෙන ඒකේ අවසානයේ ආසන්නයට අවිලා ඉන්නවා. නිර්දේශිත නාම අපි ප්‍රකාශයට පත් කරා. අවසාන උළෙල 23 වෙනිදා තවමත් අපි දන්නේ නැහැ ඇත්තටම අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා. ඒකේ තරම්ම සද්භාවයෙන් පාරදෘශ්‍යභාවයෙන් කරපු කටයුත්තක් හැටියට මම දකිනවා මේ මෙවර ජූරියේ සභාපති හැටියට කටයුතු කරන්නේ. එතකොට ජූරියට තව එක් කාරණාවක් මෙවර අනු ජූරි දෙකක් හිටියා. ටෙලි නාට්‍ය සම්බන්ධව ජූරියක් හිටියා වෙනම ඒහි සභාපති දරුවේ MD මහින්දපාල. ඒ කණ්ඩායමට වැඩ කරා කතිකාචාර්ය හංසමාලා රීතිගහපොළ ජයන්ත රූපණි සිරිවාදන දර්ශක ගුණතිලක අරුණ ගුණරත්න කියන කණ්ඩායම රංගදස නායක සංගීතඥයා මාධ්‍ය අංශයේ සභාපතිත්වයේ දරිය ජයසුමන දිසානායක ඔහු සමග කටයුතු කරා මහාචාර්ය ආරිරත්න කළුආරච්චි රංගදස නායක හිදිත් ජයන්ත රුක්මණි සිරිවර්ධන මහත්මිය එහෙම පිරිසක් ඒ අංශයේ හිටියා. ඉතින් මේ කණ්ඩායම් දෙකම දීපු ප්‍රතිඵල ඒ කණ්ඩායම දෙකත් එක්කම ඒ මෙහෙවි මේ කටයුත්ත කරේ මම. ඉතින් ඉතාම ඒ අංශ දෙකෙම හොඳ සාධනීය ප්‍රතිචාරයක් මේ ප්‍රතිඵල පිළිබඳව ලැබුණා කියලායි මට හිතේ. අපි දැස් දල්වාගෙන බලාගෙන ඉන්න අවසන් ප්‍රතිඵලය කොහොම වේවිද කියලා මේ වෙන විට අපි දන්නවා කවුරුන්ද තේරිපත් වෙලා තියෙන්නේ කියලා. අවසන් අවස්ථාව සඳහා ඉතින් අපි ජයග්‍රහණයන් වෙනුවෙන් බලාගෙන සිටිද්දී හැම කෙනෙක්ම ප්‍රමිතිගත නිෂ්පාදනයක් ටෙලිවිෂන් හරහා අපේ ආදරණීය ජනතාවට සමීප කරන්නට මෙහෙයුමට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්න තමයි රයිගම් ටෙලි සම්මාන වල මේ ආකාරයෙන් පැවැත්වෙන 15 වෙනි වතාවට පලිඟු ජයන්තිය ක්‍රිස්ටල් ජුබිලි මේ සමරන්නේ. ඉතින් අවසන් වශයෙන් ඔබතුමන්ට අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවද සම්පත් බැංකුව විදිහට? අතරම මෙහෙදි මම මතක් කරන්න ඕනේ මාත් සමග සිරින්නේ බුද්ධදාස ගලපති මහත්මයා. දැන් අපි මෙම සම්මාන වල 10 වෙනි වරට තමයි මේ අනුග්‍රහය දක්වන්නේ. අවුරුදු 15ක් තිස්සේ මෙහෙම පවත්වාගෙන එන්නේ යම්කිසි උත්සවයක් එහි ගුණාත්ම භාවය හින්දා ඒ වගේම පාරදෘශ්‍ය භාවය හින්දා විශේෂයෙන්ම සම්පත් බැංකුව තම සන්නාමය වැඩසටහන් වලට පාවිච්චි කිරීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් කරුණක් තමයි ගුණාත්මක භාවය. ඒතර මම කියන්න කැමතියි මම රයිගම් ටෙලි උත්සවය ඉතාම පාරදෘශ්‍ය භාවයෙන් යුක්ත
සමාවෙන් අපේ කාල වේලාවත් එක්ක ගුණාත්මක බවෙන් ඉහළ නිෂ්පාදන සහිතව ඒ ප්‍රමිති ගති බව රැකගනිමින් තමයි රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වෙන්නේ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම අද දවසේ අපත් සමගින් එකතු වුණාට. එනම් අපි කතා බහ නිමාවට පත් කරනවා ඔබට ලංකාවේ අංක 1 ටෙලිවිෂන් නාලිකාව TV Derana සමගින් රැඳෙන්නට ආරාධනා කරමින්.